නැවතත් අපි එකතු වෙනවා සිකුරාදා පිනි වියන සමගින්. අපි දන්නවා සාමාන්‍යයෙන් අගෝස්තු මාසය කියලා කියන්නේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් වෙන් වූ මාසයක්. විශේෂයෙන්ම අපේ රටේ තියෙන පෙරහැරවල් අතරින් බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය කියන්නේ විශේෂිත වූ පෙරහැර මංගල්‍යය. මේ පිළිබඳව තමයි අද දවසේදී අපි විලංගට කතා බහ කරන්න සෝතානම් වෙන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න අපත් සමගින් එකතු වෙනවා බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ආචාර්ය බොරලස්ගමුවේ පේමරත්න ස්වාමීන් වහන්සේ. නමස්කාර පූර්වකව ඔබ පිළිගන්න අපේ වැඩසටහනට අපේ හාමුදුරුවනේ. මෙවරත් බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය බොහොම උත්කර්ෂවත් අන්තමින් පැවැත්වීමට සෙලු කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. ඉතිහාසය ගත්තොත් අපේ හාමුදුරුවනේ දීර්ඝ ඉතිහාසයක් තියෙන පෙරහැර මංගල්‍යයක් බෙල්ලන්විල රජමහා විහාර ඇසළ පෙරහැර මංගල්‍යය කියන්නේ. මේ ඉතිහාසය ගැන අපි කෙටි හැඳින්වීමක් කරමු මුලින්ම. මේ වර්ෂයේදී බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පුණ්‍ය මහෝත්සවය පවත්වන්නේ 74 වෙනි වතාවට. ඉතින් ඒ අනුව බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පෙරහැර ඉතිහාසය ගැන සඳහන් කරනකොට අපි නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු නමක් තමයි බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩවෙසු අපවත් වූ අදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුව. අපේ නායක හාමුදුරුව බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය ආරම්භ කළේ වර්ෂ 1950දී. ඉතින් ඒ ආරම්භ කරපු පෙරහැර මේ දක්වා වර්ෂ 74ක් තරම් දීර්ඝ කාලයක් නොකඩවා පවත්වාගෙන ඇවිත් තිබෙනවා. ඉතින් මුලින්ම නායක හමුදුරුව බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය පටන් ගත්තේ රටට ඒ වගේම ප්‍රදේශයට සෞභාග්‍ය සත්‍රීකත්වයේ බලාපොරොත්තුෙන් තමයි නායක හමුදුරුව පෙරහැර පටන් ගත්තේ. ඉතින් කොහොම නමුත් පෙරහර මංගල්‍යය තුළින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ රත්නත්‍රය වෙනුවෙන් ඒ වගේම දෙවියන් වෙනුවෙන් කරන පුද පූජා පෙරහැරක් වශයෙන් පෙරහැර උත්සවය අදටත් ඒ ආකාරයෙන් පවත්වනවා. ඉතින් පෙරහැර තුළ විශේෂයෙන් මේ චාරිත්‍ර වාරිත්‍ර ආදී පවත්වමින් අපි බලාපොරොත්තු වෙන්නේ ආශිර්වාදය වගේම පූජෝපහාරයක් තෙරුවන් වෙනුවෙන් කෙරෙන පූජෝපහාරයක් වශයෙන් තමයි බෙල්ලන්විල පෙරහැර සංවිධානය වෙලා තියෙන්නේ. එමය අපේ හැමතෝරන්නේ මෙවර මොන විදිහට වැඩ කටයුතු සංවිධානය වුණේ එතකොට ආරම්භ වුණු දිනය ඉදිරි වැඩ කටයුතු සහ අවසන් මහ පෙරහැර පැවැත්වෙන්නේ 24 වෙනිදා අගෝස්තු. එතකොට කොහොමද මේ දින ගණනාවක් පැවැත්වෙනවා? දීර්ඝ පින්කම් මාලාවක්. මොන වගේ පින්කම්ද එතකොට මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කවද මේ දේවල් පැවැත්වීමට නියමිත වෙලා තියෙනවද? ඔව්, බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය කියලා කියන්නේ පින්කම් මාලාවක්. ඉතින් මේ පින්කම් මාලාව ආරම්භ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආගමික මුහුණුවරකින්. ඉතින් ඒ නිසා තමයි බෙල්ලන්විල පෙරහැර බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ආදුකත්‍රු වහන්සේලා මුලින් සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපවත්ව අදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හාමුදුරුවෝ. ඊට පස්සේ මීට අවුරුදු 6කට පෙර අපවත් වී වදාළ අපේ ගුරුදේවෝත්තම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ. ඉතින් ඒ දෙනමම සිහිපත් කරලා මුලින්ම ධර්මදේශනා මාලාවක් පවත්වනවා. ඒ ධර්මදේශනා මාලාව අවසානයේදී පිරිත් දේශනාවක් පවත්වනවා. ඒක ඒ පිරිත් දේශනාව සෑම වර්ෂයකදීම සතියක් පුරාවට පවත්වන පිරිත් සූත්‍ර දේශනාවන් පිරිත් දේශනාව තුළ පවත්වනවා. ඉතින් මේ වෙනකොටත් ඒ සතිපිරිත් පින්කම ආරම්භ කරලා තියෙන්නේ. සතිපිරිත් පින්කමේ දැන් අද ඉතාමත් වැදගත් දවසක්. අද රාත්‍රියේ විහාරස්ථානයට වැඩම කරලා තිබෙන මහා සංඝරත්නය සූත්‍ර දේශනාවන් දේශනා කරන රාත්‍රියේ තමයි අද සිද්ධ වෙන්නේ. ඉතින් සතිපිරිත් දේශනාව අවසානයේ හෙට පැවැත්වුණා දේවදූත පෙරහැර. ඒකත් සතිපිරිත් දේශනාවක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්, ඒ වගේම විචිත්‍රවත් අවස්ථාවක්. සතිපිරිත් දේශනාව අවසාන වීමෙන් අනතුරුව තමයි බෙල්ලන්විල ඇසළ පෙරහැර පටන් ගන්නෙ. ඉතින් මුලින්ම කුඹල් පෙරහැරක් පවත්වනවා. ඊට පසු මල් පෙරහැරවල් තුනක් විහාර අභ්‍යන්තරයේ පවත්වලා ඉන් අනතුරුව පාවාඩ පෙරහැර පවත්වනවා. ලබන 22 දින පාවඩ පෙරහැර පවත්වනවා. පාවඩ පෙරහැරදී මූලික වශයෙන් සර්වඥ ධාතුන් වහන්සේ විහාරස්ථානයට සම්බන්ධ දායක මහත්වරුන්
හිස මත ඒ වගේම පාවාඩ මතින් වැඩම කරවීම සිද්ධ කරනවා ඒ වගේම දේව ආභරණ වැඩමවීම සිද්ධ කරනවා පාවාඩ පෙරහැරේ 23 වෙනි දින ප්‍රථම රන්සිවිලි පෙරහැර අලි ඇතුන් සහිතව ප්‍රදේශයේ වටා ගමන් කිරීමට නියමිතව තිබෙනවා 24 වෙනි දින තමයි රන්දෝලි මහා පෙරහැර පවත්වන්නේ රන්දෝලි මහා පෙරහැර පවත්වලා 25 වෙනි දින කාටත් ආශිර්වාද පිණිස දේව දානය දිය කැපීමේ පෙරහැර පවත්වලා දේව දානය විහාරස්ථානය තුල පවත්වලා ඇසල පින්කමේ කටයුතු මෙවර අවසන් කරන්නට සීලු කටයුතු විශේෂයෙන්ම ඇසල පෙරහැර කමිටුව සහ බෙල්ලන්ගොඩ රාජමහා විහාරස්ථානයේ දායක සභාව සහ විහාරස්ථානවලට සම්බන්ධ අනෙකුත් සියලු සමිති සමාගම් සියල්ලක්ම සූදානම් කරගෙන ඒ කාර්යයන් සිද්ධ කරනවා. එමය අපේ හැඳුරුනේ අවසන් මහ පෙරහැර අගෝස්තු මාසේ 24 වෙනිදා තමයි පැවැත්වෙන රන්දෝලි මහ පෙරහැර. එදින රන්දෝලි මහ පෙරහැර පැවැත්ම මම හිතන්නේ වැඩි දෙනාගේ සහභාගීත්වයක් සිද්ධ වෙන්නේ අගෝස්තු මාසේ 24 වෙනිදා. විශාල ජනතාවක් පැමිණෙනවා මේ රන්දෝලි මහ පෙරහැර නරඹන්නට. මේක තමයි අපි ඉතිහාසයේ අපිට තියෙන අත්දැකීම. මම හිතන්නේ අපේ රටේ පෙරහැර ඉතිහාසයේ විශේෂ වෙන පෙරහැරක් හැටියට මේ පෙරහැරේදී අපේ මහ ජනතාව මොන විදිහෙද සැලකිලිමත් විය යුත්තේ? රන්දෝලි මහා පෙරහැර කියලා කියන්නේ විශාල කාර්යයක්. විශේෂයෙන් අලියතුන් ගත්තොත් අලියතුන් විශාල ප්‍රමාණයක් ඉදිරියට අපි පෙරහැරට සහභාගී කරනවා. ඒ වගේම නැටුම් කණ්ඩායම් ගත්තොත් නැටුම් කණ්ඩායම් 50කට අධික ප්‍රමාණයක් ඉදිරියට සහභාගී කරනවා. ඉතින් විශාල වගකීමක් සහ විශාල වගකීමක් වගේම ඒ වගකීම් දරා ගැනීමට විශාල ශක්තියක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් පෙරහැරක් සංවිධානය කරලා පෙරහැර ප්‍රධාන වීදි ඔස්සේ සංචාරය කරනවා කියලා කියන්නේ ලොකු වගකීමක්. ඒ වගකීම විහාරස්ථානයේ පැත්තෙන් දායක සභාව පෙරහැර කමිටුව මේ සියලු සමිති සමාගම් එකතුලා අපි දරනවා වගේම මේ කාර්යයේ ධාමත්ම සාර්ථකව පවත්වාගෙන යන්නට නම් විශේෂයෙන්ම පෙරහැර නරඹන සහ පෙරහැර බලන්නට පැමිණෙන මහ ජනතාවගේ සහයෝගය අපි විශේෂයෙන් අගය කරනවා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මොකද අපට අත්දැකීම් තියෙනවා අපේ පෙරහැර විතරක් නෙවෙයි වෙනත් පෙරහැරවල සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ පෙරහැර නරඹන ජනතාවගේ නොමනා හැසිරීම මත යම් යම් කලබල ඇති වෙන අවස්ථාවන් අපි දැකලා තියෙන විශේෂයෙන් අලියතුන් පෙරහැරවලට සහභාගී කරවීම පිළිබඳව ලොකු වගකීමක් විහාරස්ථානයේ පැත්තෙන් අපි දරන්න ඕනේ. ඉතින් ඒ අලියතුන් සමග පෙරහැරක් සංවිධානය කරනකොට මහජනතාවගේ මහජනතාව සංසුන්ව තමන් මේ බලන්නේ බෞද්ධ පෙරහැරක් කියන හැඟීමෙන් යුක්තව පෙරහැර නරඹන්න ඕනේ. පෙරහැරට බාධා ඇති නොවන ආකාරයෙන් පෙරහැර නරඹන්න ඕනේ. ඉතින් ඒ අය අපට දක්වන සහයක විශේෂයෙන් මේ වගේ කාර්යයක් සාර්ථක කරගන්නට අපිට විශේෂයෙන් හේතු වෙනවා. ඒ වගේම අපි හැමදාම කතා කරන දෙයක් තමයි මේ අපේ පරිසරය සම්බන්ධව. ඉතින් පරිසරය අපවිත්‍ර නොකර ඒ තමන් පෙරහැර නරඹන්නගෙන එන බඩු මුට්ටාදිය පරිසරයට මුදාහරින්නේ නැතුව පරිසරයත් ආරක්ෂා කරමින් අපේ සංස්කෘතියත් ආරක්ෂා කරමින් ඒ වගේම අපේ සදාචාර ධර්ම සිරිත් මේවත් ආරක්ෂා කරමින් පෙරහැර නරඹන එක විශේෂයෙන් මහජනතාවගේ වගකීමක් අපි ඒ වගකීම නොපිරිහෙලා මහජනතාව ඉෂ්ට කරනවා ඇති කියලා බලාපොරොත්තු වෙන අපි මහජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ බැරෑරුම්කම හිතට අරගෙන මේ අපේ පෙරහැර අපේ සංස්කෘතිකාංගයක් අපේ ආගමේ තියෙන වැදගත් චාරිත්‍ර ධර්මයක් ඉතින් මේව ආරක්ෂා කරගන්න මහජනතාවගේ සහයෝගය අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මම අපේ බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පෙරහැර කියලා කියන්නේ අපේ හැමතුරුනේ බෞද්ධයන් හැටියට මම මේ විශාල වගකීමක් තියෙනවා ඒ සඳහා සහයෝගය ලබා දෙන මොකද මේක තව වසර ගණනාවක් අනාගත પરම්පරාවටත් අපි උරුම කර දීමේ වගකීමක් අපිට තියෙනවා කිසියම් ආකාරයකට මේක අභියෝගයකට ලක්විය යුතු නැහැ කිසිම අවස්ථාවක බෞද්ධ සංස්කෘතියේ තියෙන විශේෂ ලක්ෂණයක් හැටියට අපේ රට තුළ අපි අනිත් රටවල් ගැන මේ කතා කරන්නේ අපේ රට ගැන කතා කරන්නේ එබැවින් ඒ නිසා සියලු දෙනාගේ සහයෝගය ඇතුව බෙල්ලන්ගල ඇසළ මහා පෙරහැර සාර්ථක කරගන්නට ඔබ හැමගේම සහයෝගය තමයි අපි හැමදෙරෝ මේ වෙලාවේදී අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම
මොකද මේ සඳහා අවශ්‍ය කරන සිළුම් දේ වෙනකොට සංවිධානය වෙලා අවසන් යම් කිසි කොටසක් මේ වෙනකොටත් අවසන් කරලා තින්නේ පෙරහැර මංගල්‍යෙ. එහෙමයි අපේ හැමදෙරේ ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේටත් දවසේදී මේ කතාබහට එකතු වීම වෙනුවෙන් බෙල්ලන්විල ඇසල පෙරහැර මංගල්‍ය පිළිබඳව තමයි අපි කතාබහට ලක් කළේ මේ අවස්ථාවේදී බෙල්ලන්විල ඇසල මහා පෙරහැර සම්බන්ධයෙන් කතාබහ කරන්නට මෙහිදී වැඩමවා වදාළ බෙල්ලන්විල රජ මහ විහාරාධිකාරී ආචාර්ය බොල්ලැස්කමේ ප්‍රේමරත්න අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය ප්‍රණමන ගම අපි සූදානම් සිකුරාදා පින්නි වියනෙන් සමු ගන්න ඔබට ආදරණීය දවසක් ජයග්‍රහී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. Yeah.